ඒක ඉබේම සිද්ධ වෙනවා දැන් අත වශයෙන් දැන් බය හිතෙනවනේ දැන් උන්නහන්සේට 12000ක්ද කොහෙද තිබිච්ච බිල 8000ක් තිබිච්ච බිල 50000ක් වෙනකොට අත වශයෙන් බය හිතෙනවනේ දැන් 58000ක් තිබිච්ච තැන ලක්ෂ 3ක් වෙනකොට බය හිතෙනවනේ ඉතින් ජනතාවට කියන්නේ නෝ කරුණාවෙන් ඉතින් අපිට සිද්ධ වෙනෝ ලයිට් නැතුව වැඩ කරන්න පහම්පත්තු කරන්න බෑ මොකද 10 ලීටරයක් මං හිතන්නේ රුපියල් දැන් 500ක් විතර වෙනවා Telitre, me poltel, poltel. Either poltel patukaranatbe. Either Janatawa Kiano, Karunakal, I think, either in the Ganamara, Covid Kalivagi, Agaman, Gulivata Kurgani, Pantele will make Karanaberita take a patino. Evagi, they cut a patkiri, Matamai, a pair of Ravikamudes, Mahatma, Kiva, Gamer, and do it on a Kamatine, Mokada, Minister Sangvidane, in the Agamikanai Katia. Minister Adahasuda, Sumar Gargani, Pansele, Palio, Kovile, Ekatuin. ජනතාව සංවිධානයේ වීම වැළැක්වීමටත් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාව ගන්නා පොදු තීන්දුව තීරණ මර්ධනය කිරීමටත් සමහර විට කුමන්ත්‍රණකාරීව ගත තීරණයක් වෙන්න පුළුවනි ආණ්ඩුව මේ බදු වැඩි කිරීම. පාලනඥයන්ගේ සිරිත තමයි තියෙන ප්‍රශ්න විසඳන්නේ නැතිව අලුත් ප්‍රශ්න නිර්මාණය කිරීම. ඒක නිසා අලුත් ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කර කර ඉන්නවා අර කැරට්ටලයක් වෙන්නනවා එහෙම නැත්නම් අද මේ අනාගතයේ පේන සෞභාග්‍යයක් වෙන සෞභාග්‍යයේ දැක්මක් පිළිබඳ සිහින නිර්මාණය කරනවා එහෙම කරමින් මිනිසුන්ගේ අතපය ගලව ගන්නවා ඒ වගේ ප්‍රතිපත්තියක් තමයි තියෙන්නේ දැන් අපි සමස්තයම එකට අරගත්තොත් එක්තරා පිරිසක් විසින් නිර්දය ලෙස කොල්ල කණු ලැබූ රටක අලාභය ගෙවන්න දැන් අපට සිද්ධ වෙලා තියෙනවා ඒ තමයි බදු වැඩි කිරීම ආදියට මුහුණ දීම ඒ සම්බන්ධයෙන් ජනතාවට දඬුවම් දීලා තියෙන ඇයි ඒකට හේතුව මොකද එවන් චෞර ආත්මార్థකාමී නිර්දේ පාලක පිරිසක් පත් කර ගැනීමට ඡන්දය දුන්නේ මිනිස්සු වන නිසා මිනිසුන්ටම මෙන්න බාර දීලා තියෙනවා දඬුවම් මිනිස්සු කළ වරදට දැන් මිනිසුම විපාක විඳිනවා මේක මේ විදියට තියාගන්න බෑ මේ ක්‍රමයේ වෙනස් විය යුතුයි මේ දිගින් දිගටම කරන දේශපාලන නායකත්වයේ හරහා කෙරෙන මේ මහා දූෂණය සහ හොරකම ඉතාමත් ඉක්මනින් නැවැත්විය යුතුයි ඒ නිසා තමයි අපි කියන්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන වහාම ਸਰවපාක්ෂික ආණ්ඩුවක් తాවකාලිකව අන්තර්කාලීන ආණ්ඩුවක් මගින් මේ ප්‍රශ්න වලට හැකිතාක් උත්තර සපයා ගන්න අතර ඉක්මනටම මහමැතිවරණයකට යා යුතුයි ඉතාමත් ඉක්මනින් මහමැතිවරණයකට මග සකස් කළ ගත යුතුයි අන්න ඊට පස්සේ ජනතාවට අයිතිය ලැබෙයි සුදුසු තෝරා ගන්න තමන්ගේ පාලන තන්ත්‍රය සඳහා අන්න ඒ දක්වා යන ගමන ඉක්මන් කළ යුතුව තියෙනවා ඒක අමතක කරන්නයි සහ එය පමා කරන්නයි වර්තමාන පාලකෝ මේ තව තවත් රටේ ජනතාව අමාරුවට දාන්න තීරණය කළා තියෙනවා එහෙමයි අපට පේන්නේ